හතර වටේම පත්තර තප්පරේට සියතට. සියත පත්තරේ with Hasa. Hi Hasa, good morning. Good morning ආචාර්ය. අද මේ හුස්මක් ගත්තද? ඒක තමයි. අලුත් සතියක් නේද? අනිවාර්යෙන්. අලුත් සතියක්. කොච්චර අලුත් සතියක්ද කියනවනම් මේ අරවින්ද ලංකාවට පව ඇවිල්ලා. ඔව් ඒක. තව අලුත්. තව අලුත්දලා. හරියට අතයි පඩහට පටන් ගන්න. ඔව් ඒකනේ. හරි කොලබක්. එතකොට ගාන්ට 8ට ඉවර කරන්න ඕනේ. අම්මා හරි. right එහෙනම් අපි වේගෙන් යමු නිවුස් වලට දිවයින පත්‍රේ මම ඉස්සෙල්ලාම අතට ගන්නෙ. බොරු පරොන්දු වලට රැවටි රැවටුණු වලේ දවල් වැටෙන්න එපා කියලා රනිල් වික්‍රමසිංහ කියනකොට ආණ්ඩුව කෝටිපති ගජපතිතුරන්ගේ නායක කපා හැරියත් ගොවින්ගේ නායක කපා හැරියේ නැහැ කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියනවා. දුක් විඳින යුගයේ අපේ පරම්පරාවෙන් අවසන් කරන්න ආණ්ඩුවක් හදමු කියලා අනුර කුමාර දිසානායක කියනවා. තරුණ ව්‍යවසායකයන් ශක්තිමත් කරන්න ජාතික ප්‍රතිපත්තියක් ගෙනෙනවා කියලා නාමල් රාජපක්ෂ කියනවා. ඒ ජනපති සටන මේම වේගෙන් එන්නේ මේ දවස්වල. ඒ කියන ඒවායින් අපිට අඳුරු ගන්න පුළුවන් කවුද අපේක්ෂකයා කියලා. හැබැයි ඔව් නේ නම කියන්න ඕනේ නැහැ. කියන විදියෙන් හිතා ගන්න පුළුවන්. ඒ අතරේ තමයි ඉතින් මේ තව තව ප්‍රවෘත්ති කිහිපයක් හරි අද දවස්ට නිර්මාණය වෙලා තියෙන්නේ. මම ඊළඟට ගත්ත දිනමින පුවත්පත අතට මෙය නායකයන් පුහුණු කරන අවස්ථාවක් නෙවෙයි කියලා කියනවා තලතා අතුකෝරාල්. අද බොහෝ දේශපාලකයන් කටයුතු කරන්නේ පෞද්ගලික න්‍යාය පත්‍ර අනුවයි. සජිත්ගේ දේශපාලන දැක්ම හා ජනාධිපතිවරණ උපාය මාර්ගය තුළ එන සත්‍ය ඉතා භයානකයි. මගේ ව්‍යායාමය රටත් ජනතාවත් ආපදාවකින් බේරා ගැනීමටයි කියලා කියන බලන්න නේද මේ අයගේ ව්‍යායාම නේද? මේ හැමෝගෙම ව්‍යායාම ඔක්කොම තියෙන්නේ අපිව මොකක්ද එකකින් බේර ගන්න තමයි. අපිට ඉතින් මෙලෝ දැනුමක් තේරුමක් නෑ මොකද්ද කරදරයක වැටෙන්නේ කියලා. අපි ඔහේ යනවා. මේගොල්ලෝ හැමෝම පුදුම ව්‍යායාමයක් වේ ගන්නෙ. අපි නම් ව්‍යායාම කරන්නේ බරාඩු කරගන්න අරවට බයාලගේ ව්‍යායාම ඔක්කොම තියෙන්නේ අපිව කිසියම් ආපදාවකින් බේරා ගන්න. දැන් ඒ ව්‍යායාමේ කොටසක් හැටියට මේ මහත්මිය පක්ෂ මාරු කළා ඊයේ පෙරේද බලන්නේ කොයිතරම් නේද? කොයිතරම් බරපතල ව්‍යායාමයකද කියලා නිරත වෙලා ඉන්නේ මේ තනිකරව. අපිව කිසියම් ආපදාවකින් බේරගන්න එයාලා තමයි ව්‍යායාම කරන්නේ. ඔයාලා වහන්න එපා ජනතාව. මං කියන්නේ ඔයාලා හොඳට ව්‍යායාම කරන්න නැත්නම් කොලෙස්ටරෝල් වැඩි වෙලා රේමේ ඔයගොල්ලෝ වෙන වෙන ආපදාවලට ලක් වෙන්න ඉඩ තියෙනවා. රයිට්. නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අද එළිදකි කියලා දිනමින සහ අනිකුත් පුවත්පත් පවා වාර්තා කරලා තියෙනවා. ඒකේ විනෝදය අපිට හෙට අරිද්ද දවසට බලා ගන්න පුළුවන්. මේ මෞබිම පුවත්පත මම අතට ගත්තා. නීතිඥ සංගම් සභාපති වහා ඉල්ලා අස්පිය යුතුයි සංගම් සභාවෙන් ඒකමතික තීන්දුවක් කියලා අද මෞබිම පුවත්පත තමන්ගේ හෙඩ්ලයින් එකෙන් වාර්තා කර තියෙනවා. දිවයින හෙඩ්ලයින් එක වෙලා තිබුණෙත් මේ පුවතම තමයි. මේ ගියක් දිග කතාවක් තියෙනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති තනතුරින් ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න මහතා වහා ඉල්ලා සිටිය යුතු බවටත් ඔහුට මෙම සංගමේ සභාපති කාර්යාලයේ භාවිතයට අවසර ලබා නොදිය යුතු බවටත් පහුගිය සෙනසුරාදා රැස්වූ නීතිඥ සංගමේ සංගම් සභාව කවුන්සිල ඒකමතිකව තීරණය කළා කියලා තියෙනවා. ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිත ආයතනය ජයිකා එකත් එක්ක මූල්‍යාධාර මත ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් තමයි මේ ගැටලුව මතු වෙලා තියෙන්නේ. ජයිකා ආයතනයේ නීතිඥ සංගමයට රුපියල් මිලියන 21 මුදලක් ලබා දී ඇති අතර එම මුදලින් රුපියල් මිලියන 19ක් අවභාවිතා කළ බවට සංගමේ සභාපතිවරයා උපසභාපතිවරයා ඇතුළු සමාජිකයන් 5 දෙනෙකුට චෝදනා එල්ල වෙලා තියෙනවා. ඒ පිළිබඳ තමයි මේ වාර්තා වෙලා තියෙන්නේ. කවුන්සිල් එක තීරණය එක බා කවුන්සිල් එක තීරණය කළා කියලා කියනවා. කෞශල්‍ය නවරත්න සභාපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි කියලා අපි බලමු මේ පුවත කොහෙටද යන්නේ කියලා. මොකද ලංකාවේ නීතිඥ සංගමය කියලා කියන්නේ විශේෂයෙන් දේශපාලන කටයුතු වලදී දේශපාලන අදහස මෙහෙයවීමේදී ජනතාවගේ හිස තුළ යම් වැදගත් කාර්යභාරයක් ඉටු
කර ඇති ඉටු කරන්න පුළුවන් එහෙම ඉන්ෆ්ලුවන්ස් එකක් තියෙන ආයතනයක්. ඉතින් ඒ ආයතනය සම්බන්ධයෙන් මේ වගේ ප්‍රවෘත්තියක් එළියට එන එක ටිකක් බරපතලයි, විශේෂයෙන්ම මේ මේ වගේ මොහොතක. යස්, මම එනවා ඊළඟට ලංකාදීප පුවත්පතට. ජනපති අපේක්ෂකගේ ගම්පල බුරියානි සාදය නවත්වයි කියලා ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. බිරියානි නේද හරි එක වගේ, මේ වෙන මොනව හරිද දන්නේ නැහැ. අපි කාලා තියෙන බිරියානි බුරියානි සාදය නවත්තයි කියලා තියෙනවා. කෑම පොලිසිය භාරයට ගත්තා කියලා තියෙනවා. ස්වාධීන ජනාධිපති අපේක්ෂකයෙකුට සහාය පළ කරමින් පෙර එදා රාත්‍රී ගම්පල බෝතලා පිටිය ප්‍රදේශයේ උත්සවශාලාවක පැවති ජන හමුව අවසානයේ ආධාරකරුවන්ට ආහාරවලින් සංග්‍රහ කිරීමට සූදානම් වීමේදී මැතිවරණ කොමිෂන් සභාවේ මහනුවර සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීහු පැමිණ එම සංග්‍රහය අවලංගු කර ආහාරවලින් කොටසක් ඔවුන් භාරයටගෙන ගම්පල පොලිසියට භාර දුන්නයි කියලා තියෙනවා. ඒ කියන්නේ පාක්ෂිකයන්ට පාක්ෂිකයන්ව රැස් කරවල ආහාර පානවලින් සංග්‍රහ කිරීම මැතිවරණ නීතියට විරුද්ධයි කියලා කණ්ඩ දීලා ඡන්ද ගන්න ඔට්ටු නෑ කියලා. ඒ හින්දා කැමටික අරංගියා කියලා තමයි මේ ප්‍රවෘත්ති වාර්තා වෙන්නේ. දැන් මේක ලංකාදීප මේක වාර්තා කරනකොට මේ මේ අපේක්ෂකයා කවුද අරේ මේ කියලා එහෙම ඒ ටික අරුණපත්තරේ තියෙනවා. ස්වාධීන ජනාධිපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රැස්වීමක් කියලා තමයි අරුණපත්තර වාර්තා කරලා තියෙන. ලංකාදීප ඒ නමගම විස්තර සඳහන් කරලා නැහැ. මම මේ හැබැයි කොහොම හරි මේ පාක්ෂිකයන්ට කණ්ඩ බොණ්ඩ දීලා ඡන්ද ගන්න එක මැතිවරණ නීතියට විරුද්ධයි, මැතිවරණ නීතිය බිඳහැලීමක් කියලා මැතිවරණ කොමිසම මේ ආකාරයට හැමතැනම ක්‍රියාත්මක වෙනවා නම් ඒක ඉතාම හොඳ තත්ත්වයක්. මොකද අපිට මතකයි ඒ කාලයක් අර්ලියගහ මන්දිරේ නිකන් දන්සලවාගෙන හැමදෑම කවුරු හරි ගිහිල්ලා එහෙන් කඩබොන කාලෙකුත් එහෙම කාලෙකුත් තිබුණා. දැන් ඒ කට්ටිය අර්ලියගහ මන්දිරේ මේ දවස්වල නැහැ නේද? ඒ කට්ටිය දැන් ඒ කට්ටිය තමයි ඉඳලා ඒ කට්ටිය වේලෝ ගත්තට මේ මිනිස්සු කවුලා ඒවත් තුනත් ඒ වලන්න අර ඒගොල්ලෝ හිටියනම් අර්ලියගහ මන්දිරේ කෑම ටිකක් හරි කාලේ හොඳ වැඩි මිනිසුන් නේද? බුරියානි විතරක් දිනවා ලපනොත් තියෙන්නේ නැති නේද? බුරියානි විතරක් දීලා නිකන් ඒවත් නැහැ නේද? ඉතින් මාළ වැඩේ දැන් මේ අවුරුද්දේ මේ ඡන්දෙදි මීට කලින් නොදකපු විදිහට මැතිවරණ කොමිසම ටිකක් බරපතල විදිහට තදින් ඉන්නවා කියලා අපි කියන්නේ නේ. ටික සැරට ඉන්නවා නේද? පප් කියලා ඉන්නවා. එහෙම කරන්න දෙන්නේ නැති එක ඉතා හොඳයි මං කියන්නේ. ඒ මට්ටමට ලංකාවේ මැතිවරණ නීතිය තද වෙන එක. අරුණපත්තරේ මං අතරගත්තා ඡන්ද වැඩට එන රජයේ නිලධාරීන්ගේ බදු කපා හරින්න මැතිවරණ කොමිසමේ ඉල්ලීම මුදල් අමාත්‍යාංශය වීසි කරයි කියලා තියෙනවා. මැතිවරණ රාජකාරිය සඳහා සහභාගී කරවා ගැනීමට අපේක්ෂිත රජයේ නිලධාරීන්ට ගෙවන දීමනා අත්තිකාරම් පුද්ගල ආදායම් බද්දෙන් නිදහස් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් මුදල් අමාත්‍යාංශයට යවන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇතැයි එම අමාත්‍යාංශයේ ආරංචි මාර්ග කියයි කියලා අරුණ වාර්තා කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් මැතිවරණ රාජකාරිය වල රාජ්‍ය නිලධාරීන් යොදව ගන්නවනේ. ඒ අයට මේකට ගෙවනවා විශේෂ අත්තිකාරමක්, විශේෂ දීමනාවක්. මොකද මැතිවරණ රාජකාරිය කියන්නේ ඒ අයගේ පැවරුණු රාජකාරියට අමතර රාජකාරියක්. ඉතින් ඒකට දිරිගන්වන්න දීමනාවක් ගෙවනවා සහ දක්ෂ නිලධාරීන්, උසස් නිලධාරීන් ඒ කටයුතු සඳහා පොළඹවා ගන්න. ඉතින් හැබැයි මේ ඒ අය ඒ දෙන දීමනා සහ අත්තිකාරම් මුදල පවා පුද්ගල ආදායම් බද්දට යටත් වෙන නිසා ඒ තරම් ලොකු මූල්‍යමය ප්‍රතිලාභයක් ඒකෙන් ඒගොල්ලන්ට ලැබෙන්නේ නැහැ කියලා කියනවා. ඒ හින්දා ඒක පුද්ගල ආදායම් බද්දෙන් නිදහස් කරන්න කියලා ඉල්ලීමක් කළාට මුදල් අමාත්‍යාංශය ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරපු බව තමයි වාර්තා වෙන්නේ. එතකොට අර අපිට අර බිරියානි සාදය ඒ ජනාධිපති අපේක්ෂකයාගේ අපේක්ෂකයා තමයි මුදල් අමාත්‍යාංශයේ ඉන්නෙත්. අර ඒක හින්දා මේක කරනවද දන්නේ නැහැ ඉතින්. එහෙම කෙනෙකුට හිතෙන්න පුළුවන් නේද? මේගොල්ලෝ එහෙම කරනවා, මේගොල්ලෝ මෙහෙම කරනවා, පොඩි ගේමක් යනවා දෝ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එහෙම හිතෙන්නේ නැති වෙන්නේ ඉතින් කරන්න ඕනේ නේද කරනකොට. හරි, අරුණ පොත්පත්ේ තව ලස්සන ප්‍රවෘත්තියක් තියෙනවා. රිලව් ගස් උඩ නටා ජනපතිගේ ආරක්ෂකරියට දිරච්ච අත්තක් වට්ටලා කියලා. රිලව් ගස්තුඩ නටා ජනපතිගේ ආරක්ෂකරියට දිරච්ච අත්තක් වට්ටලා කියලා පොහොතක් වාර්තා වෙලා තියෙනවා. දැන් මේ පිළිබඳ පොලිස් විමර්ශනයක් ක්‍රියාත්මක ඉන්න ජනාධිපතිතුමාගේ මොන්රාගල නගරයේ සතිපොළ භූමියේදී ඉකුත් 29 වෙනිදා පැවති ජනාධිපතිවරණ රැලියකට
සහභාගි වීම සඳහා පැමිණි ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක ජීප්‍රතයක් මාර්ගසක්කඩ නතර කර තිබියදී ගසේ අත්තක සිටි රිලවුන් ඒමේ අත දිවීම නිසා දිරාගිය අත්තක් ජීප්‍රතය මතට වැටී ඇත කියලා තියෙනවා. මේ ජනාධිපතිතුමා ඇවිල්ලා මොන්රාගල් නගරේ තිස්ස පාරේ තේපැන් සංග්‍රහයක් භුක්ති විඳලා ඊට පස්සේ එතනින් ඇවිල්ලා පිටත්ව යන්න සූදානම් වෙනකොට තමයි මේ රිලව් ටික කලබල වෙලා එහෙම දුවලා මේ මාර්ගයේ දිරච්ච අත්තක් කඩාගෙන සමහරට වඳුරන්ගේ තියෙනවා අර මනුස්සය තොප්පිය විසික් කළාම වඳුර ටික ඔක්කොම තොප්පිය විසික් කළානේ. ඒ වගේ අර මිනිස්සු මේ රිලව් මිනිස්සු ඔල්වර සන් දෙනවා දැකලා මේ පුරුද්දට ඒ සතුට කලබලයක් උනාද කොහමහරි වාහනේ බොනට් එක උඩට මේ දිරාගිය අත්ත වැටලා බොනට් එකේ ලොක් එකත් කැඩලා එහෙම පොඩ්ඩක් එහෙම හානි වෙලා තිනවා. දැන් මොනරාගල පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වනවලු. සීරියස්ලි? ඔව් මට තේරෙන්නේ නැත්තේ මොකද්ද මේ පවත්වන පරීක්ෂණය කියලා. ඒ කියන්නේ රිලව් වගේ විරුද්ධ පාක්ෂිකව ඇඳන් හිටියයි කියලා හිතලා පරීක්ෂණයක් කරනවද නැත්නම් වෙන මොකක් හරි පක්ෂකින් රිලව්න්ට උගන්නලා එව්වද අර මාරත්ත කඩලා බිමට දාන්න කියලා? එහෙම පරීක්ෂණයක්ද දන්නේ පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි කියලා තියෙනවා. මං අද පුවත්පතරයි ඊළඟට ඊළඟට මේකේ තියෙනවා හරි අපූරු ප්‍රවෘත්තියක්. ඉස්සලම මම මේක කියලා නක පක්ෂ මාරු කිරීම තහනම් කරනවා. හරි සජබ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කිව්වයි කියලා තියෙනවා. හරි හරි මොකද්ද ප්‍රවෘත්තිය? පක්ෂ මාරු කිරීම තහනම් කරනවා. ඒ අතර තියෙනවා ජනාධිපති අපේක්ෂක ප්‍රේමසිරි මානගේ සජිත්ගේ වේදිකාවට කියලා ප්‍රවෘත්තියක් තියෙනවා. ඕකේ. හිනාවෙන් ඩෝරි දරද්ද කියලා මට තේරෙන්නේ නැහැ. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාම යෝජනා භාරදී සිටින ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා සමග ජන බලවේගයේ ජනාධිපති දුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට ඉදිරිපත් විය. ඔහු සමග ජන බලවේගය තංගල්ල නගරයේ පැවැත්වු ජන රැලියටද සහභාගී විය. එහිදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් කතාවක්ද පැවැත්විය. දීර්ඝ කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීකම් ලෙස කටයුතු කර ඇති ප්‍රේමසිරි මානගේ මහතා එම පක්ෂයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවටද තේරීපත් විය. පසුව එම පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දැක්වීය. බරු ආදේක. ඒ අතරතුරදී මෙවර ජනාධිපති වර්ණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා භාර දී තිබුණා. හරි. දැන් සජිත්ගේ ස්ටේජ් එක. හරි ෂොක් කොල්ලෙක් නේද? හරි. ඒකේ තවක් කැල්ල තියෙනවා. ප්‍රේමසිරි මහතාගේ කියන්නේ ප්‍රේමසිරි මානගේ මහතාගේ පුත්‍රයා වන ප්‍රභාෂණ මානගේ මහතා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන අතර ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැලිගම ආසනයේ සංවිධායකවරයා ලෙස කටයුතු කරමින් මෙවරම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාට සහාය දක්වමින් සිටි. මේ පවුලේ තව වෙන කට්ටියද නැත්නම් අනිත් පක්ෂවලට සහාය දක්වන්න පොඩ්ඩක් එවන්න නේද? හොඳ දේශපාලන පවුලක් මානගේ පවුල ජය වේවා. ඔහොම යනකොට ඔය පවුලට නම් මොකක් හරි ජයග්‍රහණයක් අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන් වෙයි. ඒගොල්ලන්ට නොවරදින්න පාරක යන්න නොවරදින පාර. සුබ දවසක්. හතර වටේම පත්තර තප්පරේට සියතට. සියත පත්තරේ විත් හසා. දිනපතා ලිත් වීඩියෝ නරඹන්න ඉහත බටන් එක ක්ලික් කර සියත් FM subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.